හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බාසෝ සංවර පරියාය සූත්‍රය ඔය පොතේ 83 වෙනි පිටේ තියෙනවා. ඒ 83 වෙනි පිටේ තියෙන සබ්බාසව සංවර පරියාය සූත්‍රය බුදුහාමුදුරුවෝ ඒකත් මේ ජේතවනාරාමේදී සිව්වනක් පිරිස ඉදිරියේ දේශනා කළා. එතෙන්දිත් බුදුහාමුදුරුවෝ කිව්වා, සබ්බාසව සංවර පරියායං වූ භික්කවේ දෙසිසාමි තං සුනාත සාදුගම් මනසිකරුවට බාසිසාමීති කියලා. මේක හොඳට අහගන්න, මනසි ධාරණය කරගන්න, මේ අනුව භාවිතයට ගන්න බාසිසාම. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කරුණු හතරක් ඉගාව පිටේ 84 වෙනි පිටේ කරුණු හතරක් විග්‍රහ කළා. ජානතෝ අහම් භික්කවේ පස්සතු ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. දහම් දැනුමක් ලබාගත්, දහම පසක් කොට දැකගත් පුද්ගලයාට ආසව කය කළ හැකිය, දහම් දැනුමක් නැති දහම දැක නොගත් පුද්ගලයාට ආසව කය කළ නොහැක. ජානතෝ කියන්නේ දහම් දැනුම, පස්සතෝ කියන්නේ පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට හේතුඵල දහම ලකිනු. දැන් බුදුහාමුදුරුවෝ කියයි, යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. මෙතන පස්සති කිව්වෙත් ඒකමයි, පස්සතෝ. පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දහම අහලා දැනගෙන තේරුම් ගත්ත පුද්ගලයා, අනුගමනය කරන්න පුද්ගලයාට, පුළුවන් පුද්ගලයාට සමුදේ නිරෝධ කිරීමෙන්, සතර කමඨහන් කිරීමෙන්, අනුසති වැඩීමෙන් ආශව කය කළ හැකිය. එහෙම සතර කමඨහන් නොදැන, අනුසති නොදැන, දහම පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දැක නොගත්ත වන්දින පුදන යදින පතන සිල් සමාදන් වෙන පිරිත් කියන පුද්ගලයන්ට දහම් දහමක් තියෙනවා, යම් දැනුමක් දැකලා නැහැ. දකින්න ඕන අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම. විපරිණාමය තමයි දකින්න ඕන. එහෙම දැක්ක කෙනෙකුට ආශව කය කළ හැකිය. එහෙම නැති පුද්ගලයෙකුට දැනුමක් නැති දැක්මක් නැති වඳිනවා පුදනවා යදිනවා පතනවා ගාත කියනවා මල් පූජ කරනවා පාම් පූජ කරනවා තව නොයෙක්ේ වගේ දේවල් කරනවා පිරිත් කියනවා දවස ගානෙම, ඒ පුද්ගලයා දහම් දැක්මක් නැහැ. ඔහේ ඉතින් ඉගෙන ගත්ත දේ, කටපාඩම් කරගත්ත දේ ග්‍රන්ථ ධූරයේ පුරනවා වගේ කියනවා, දහම් දැනුමක් නැහැ, පසක් කොට දැකලා ගත්තේ නැහැ. එහෙම පුද්ගලයෙකුට ආශව කය කළ නොහැක. නෝ අජානතෝ නෝ අපස්සතෝ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා, මොකද්ද මේ දැනගත යුත්තේ, මොකද්ද මේ දැකගත්තේ. කිංච භික්කවේ ජානතෝ කිංච භික්කවේ පස්සතෝ.
දැනගත යුත්තේ මොකකටද ආසව කය කරන්න. කිංච භික්කවේ පස් ජානතෝ කිංච භික්කවේ පස්සතෝ ආසවානං කයං අදා. ආසව කය කරන්න නම් මේ වඳින්න පුදන්න යදින්න පතන්න සිල් සමාදන් වෙන්න පිරිත් කියන්න නෙමේ යමක් දැනගත යුතුයි දැකගත යුතුයි. මොකක්ද බුදුහාමුදුරුවෝ කියනවා? යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. දෙපැත්තම දෙකම දෝතාභයම. තමන් කියන වචනේ කරන ක්‍රියාව සිතන සිටිවිල්ල කරන්නේ කියන්නේ හිතන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන දෙපැත්තම බණ අහලා ධර්මය අහලා තමන් විසින් තේරුම් ගත යුතුයි. තමන් විසින් මේක තේරුම් ගත්තේ නැත්නම් තමන් කටයුතු කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද කියන එක තමන්ටම තේරුම් ගන්න බෑ. තමන් වඩන්නේ කුසලයේද අකුසලයේද කියන එක තේරුම් ගන්න බෑ. තමන් යන්නේ හරි මගද වැරදි මගද කියන එක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හොඳට අහලා තේරුම් ගන්න පුද්ගලයෙක් කීයටවත් තමන්ගේ ඇතුළාන්තය කිලුටු කරගන්නා අකුසල් කරන්නේ නැහැ. තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු කරගන්නා කුසලයක් බවට හැමතිස්සෙම පරිවර්තනය කරගන්න ඒ ආරසාවකයා දන්නවා. එකයි යෝනිසෝ මනසික. ඊට පස්සේ බුදුහාමුදුරුව කියනවා මේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා අයෝනිසෝ භික්කවේ මනසිකරවතු. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෝ තමා 99%ක්ම ඉන්න වැඩිපුර බාහිරව. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා අනුප්පන්නා චේව ආසවා උපජ්ජන්ති. නූපන් ආසව අනුසය හැටියට අලුතෙන් උපද්දවා ගන්නවා. නූපන්නාසව අනුසය හැටියට තණ්හා අනුසය පටිඝා අනුසය ආවිද්‍යා අනුසය හැටියට අලුතෙන් උපද්දවා ගන්නවා. උපන්නව ආසව අතීතයේ උපන්නාසව අර අලුතෙන් එකතු වෙන එකත් එක්ක පවද්දති. වඩා වර්ධනය කරගනිමින් ඈඳුත්තක් බැම්මක් බානක් සංයෝජනයක්සේ පවත්වාගෙන යනවා. ඔන්න ඕක තමා බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ වගේම යෝනිසෝචකෝ භික්කවේ මනසිකරවතෝ. යම්කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා නම් ඒ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් උපදින්නට එන අනුසය අනුපන්නාව ආසවා න උපජ්ජන්ති. අලුතෙන් එනකොට අනුසය උපදින්න අනුසය තුනයි උපදින්න. ප්‍රියදේට ඇලිලා තණ්හා අනුසය, අප්‍රියදේට ගැටිලා පටිඝා අනුසය, ප්‍රියාප්‍රියාතර සංසන්දනය කළා මැනලා මෝහෙන් අවිද්‍යා අනුසය. ඒ අනුසය තුනම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා දන්නවා. උපදින්නට එන්නේ අනුසය, ඒක උපදුනොත් තමන්ගේ ඇතුළාන්තයේ කිලුටු වෙනවා, මලකට තට්ටුවක් රැස් වෙනවා. ඒක ඒ මොහොතේම එතෙන්දිම අයින් කරන්න දන්නවා. අනුස්සති හතර වඩලා සතර කමඨහන් හතර වඩලා. මේකේ හරය ඔබ හොඳට තේරුම් ගත්තොත් මෙතන තියෙන්නේ සෝතාපට්ටි අංග හතර. ජානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකරවතෝ ධම්මානුධම්ම පටිපන්නස්. සෝතාපට්ටි අංග හතරම පූර්ණය වෙන්නේ සතර අනුස්සති. චිත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. අනුසය උපදින්නට එන මොහොතේම අනුසය නූපදවාම අත්හරින්න ගන්නවා. අලුතෙන් උපදිනාසව ප්‍රහාණය කරනවා. අතීතානුසය පහියන්ති ප්‍රහාණය කරන්න දන්නවා.
ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ පුද්ගලයා තමන්ගේ ඇතුළාන්තය කිලුටු කරගන්නේ නැත. කිලුටු වෙන්න එනවා, කිලුටු කරගන්නේ නැහැ. ප්‍රහාණය කළ අනුපස්සී විහරති, කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කළා, මෙන් කළා අත්තරිනවා, විහරති. අන්න ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. හොඳ උගත්කමක්, හොඳ පත්කමක්, බලයක්, ශක්තියක් අරගත්ත පුද්ගලයෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවායි කියන්න බෑ. යම් කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන බුද්ධ ශ්‍රාවකයෙක් නම්, බෞද්ධයෙක් නම්, අලුතෙන් උපදින්නට එන අනුසය න අනුසයති කරනවා. අතීතයේ උපන් අනුසය පහියන්ති කරනවා. බුදුහාමුදුරුව මේ 15 වෙනි ඡේදයෙන් කිව්වේ මේ සෝතාපට්ටි අංග 4 වෙන වචනවලින් පදවලින් ප්‍රකාශ කළා. සරියුත් හාමුදුරුව පස්ස කාලික මේ 4 අරගෙන වෙනමම සෝතාපට්ටි අංග 4 හැටියට සූත්‍රයකුත් දේශනා කළා. ඒක තියෙන්නේ මේ 4ම. ජානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකරෝතෝ ධම්මානුධම්ම පටිපන්නස්. ඒක 4ම තමයි සෝතාපට්ටි අංගත්, සකදාගාමි අංගත්, අනාගාමි අංගත්, අරහත් අංගත්. මාර්ගයේදී අනුගමනය කළ යුතු ඔය 4මයි. ඔය 4ම පූර්ණය වෙනවා අනුසති 4 වැඩුවොත්, නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දුවත්. වෙන මොනම වැඩක් කළත් පන්සිල් සමාදන් වුණාට, අටසිල් දසසිල් සාමණේර සිල් උපසම්පදා සිල් සමාදන් වුණාට අනුසති වැඩුවේ නැත්නම් ඒ පුද්ගලයා ජානතෝ පස්සතෝ යෝනිසෝ මනසිකරෝතෝ ධම්මානුධම්ම පටිපස්සන්නස්ස නැහැ. සිල් සමාදන් වුණාට, පිරිත් කිව්වට, තව නොයෙකුත් දේවල් කිව්වට, බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු එකම ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ත මරණානුස්සති බුද්ධානුස්සති තේරුම් අරගෙන අනුගමනය කිරීම. 4 අනුස්සති තමයි අවශ්‍ය. ඉතින් බුදුහාමුදුරුව මේක කියලා ඊට පස්සේ මේ සියලු ආසව, සබ්බ ආසව අයින් කරන, පහතබ්බා කරන. පහතබ්බා ගැන ප්‍රහාණය කළා, අස් කළා, අයින් කරනවා. මේ ආසව සාමාන්‍ය පුද්ගලයෙකුගේ මේ ආසව දෛනිකව දවස ගන්න එකතු වෙනවා. කොහටද? මනෝමය කායට, නාම කායට, ඇතුළාන්තයට, අධ්‍යාත්මයට. මේ ඇතුළාන්තයට, අධ්‍යාත්මයට එකතු වෙන ආසව ප්‍රහාණය කරන අනුක්‍රමික, අනුපූරක ක්‍රමයක් තියෙනවා. අනුපූරක ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව මේ අනුපූරක ක්‍රමය විග්‍රහ කළා අංග 7කින්, පියවර 7කින්, අවස්ථා 7කින් අයින් කිරීම. අට්ටිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා පළවෙනි එක. තමන්ගේ දැක්ම පිරිසිදු කරගෙන ආසව ප්‍රහාණය කළ හැකි. අසුතවත් පෘථග්ජන පුද්ගලයාගේ දැක්ම, ප්‍රියදේට ඇලීම, අප්‍රියදේට ගැටීම, ප්‍රියාප්‍රියතර මැනීම, ඒක වැරදි. ඒක හරි නෑ. ඒක වැරදි මිම්මක්, ඒක වැරදි කෝදුවක්, වැරදි මානයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ චතු අරිය සත්‍ය, චතුරාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍යයම කියන්නේ මේ පියනු අටකින්. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, පියේහි විප්පයෝගෝ දුක්ඛා, අපියේහි සම්පයෝගෝ දුක්ඛා, යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛා. පියනු අටක් තියෙනවා. මේ පියනු ප්‍රිය අප්‍රිය, ප්‍රිය අප්‍රිය. ආසවා දස්සනා පහතබ්බා තේරුම් ගත්ත පුද්ගලයෙක් මෙතෙක්කල් පෘථග්ජන බවට පත් වෙලා පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ ජීවිත අනවරාග්‍ර සංසාරයේ අද වෙනකන් ආවේ
ඒ පුද්ගලයා ප්‍රියදේයට ඇලුන අප්‍රියදේයට ගැටුණ. කාමච්ඡන්දය ඇති වුණ ප්‍රියදේයට ඇලීමෙන්, ව්‍යාපාදය ඇති වුණ අප්‍රියදේයට ගැටීමෙන්. ඒ දෙක නිසා තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච පංචකාම නීවරණ ධර්ම, නිවන ආවරණ කරන ධර්ම පහම ප්‍රියදේයට ඇලීමෙන් සහ අප්‍රියදේයට ගැටීමෙන් ඒ පුද්ගලයා තුළ දන්නෙම නැතුව ක්‍රියාත්මක වුණා. දසන පහතබ්බා තේරුම් ගත්ත පුද්ගලයා කිසිසේත්ම ප්‍රිය අප්‍රිය කියන මිම්ම කෝදුව මානය පාවිච්චි කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ වෙනුවට අලුත් මිම්මක් කෝදුවක් මානයක් ඔබ සියලු දෙනාට කියලා දුන්නා. බුද්ධාගමක් අදහන මහණ වුණත් නැතත්, ගිහියෙක් වුණත් පැවිදෙක් වුණත්, මොන ආගමක් හරි අදහන, කතෝලික, හින්දු, ක්‍රිස්තියානි, තව නොයෙක් තියෙන බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම ආගම් තිබුණා. ඔය සියලුම ආගම් හදන මිනිස්සු, අදහන මිනිස්සු මේ කියන ප්‍රියාප්‍රිය මිම්ම දාලා තමා තමන්ගේ දැක්ම ලෝකය නිර්මාණය. බුදුහාමුදුරුව ඒ සියලු මිනිස්සුන්ට ගැලපෙන විදිහට අලුත් මිම්මක් කෝදුවක් මානයක් කියලා හේතුඵල දහමට නය විනයට බලා කටයුතු කරන. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. හේතුඵල දහමට නය විනයට බහා ගලපන්න. හේතුව වැරදි නම් අනිවාර්යෙන් ඵලය කර්මයක් කුරුම වෙන, විපාක දෙන, අතරමං වෙන, අකුසලයේ වඩා වර්ධනය වෙන දිය. හේතුව හරි නම් කුසලයේ වඩා වර්ධනය වෙන, ඇතුළාන්තයේ පිරිසිදු වෙන, අධ්‍යාත්මයේ පිරිසිදු වෙන, නිවන් මගට උපකාර වෙන හේතුව. ණය වෙනවා නම් පැවැත්ම දික් වෙනවා, ණය මිදී නිදහස් වෙනවා නම් විනය්‍ය ලෝකෙ නිවනට ලම් වෙනවා. බුදුහාමුදුරුවෝ අලුත් කෝදුවක් මානයක් හදලා දුන්නා. ඔබත් සියලු මිනිස්සු මේ අලුත් කෝදුව තේරුම් ගත්තොත් ඔබ ලස්සනා පහතබ්බා තත්ත්වයට පත් වෙනවා. දැක්ම අසුදවත් පුතඥාන පුද්ගලයෙකුගේ ප්‍රියාප්‍රිය කියන දෙක තුළ තමා තීරණය වෙන්නේ, සීමාවෙන්. ඒ වගේම මේ ලෝකයේ තුළ තියෙන පංචස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කොටස් පහකට බෙදෙනවා. මේ කොටස් පහම පිළිබඳව ඔබ තුළ මෙතෙක් තියෙන්නේ වැරදි දැක්මක්, මිත්‍යා දෘෂ්ටියක්. පංචස්කන්ධයම මමත්වයෙන් මගේ කොට ගැනීමෙන්, උපාදානය කර ගැනීමෙන්, තණ්හාවක් ඇති කර ගැනීමෙන් මේ පංචස්කන්ධයම පුළුවන් තරම් මමත්වයෙන් මඤ්ඤතාවයෙන් එකතු කරගෙන සතුටක් සුවයක් ලබන ගතියක් ඔබ තුළ තියෙනවා. ඒක වැරදි දැක්මක්. මේ පංචස්කන්ධයම එකතු වෙන්නේ සංකාර කරලා විඥාණයෙන්. එනිසා සංකාර ක්‍රියාසිත් බවට පත් කරගෙන විඥානයේ ප්‍රඥාවක් බවට පත් කරගන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයාගේ දැක්ම දසනා පහට අබ්බා වෙනවා, ප්‍රියමනාප වෙනවා, ඇතුළාන්තයේ කිලුට කරගන්නේ නැහැ. ඒ සඳහා සතර අනුස්සති තමයි නිවැරදිම ප්‍රායෝගිකම හරි ක්‍රම. ඉතින් ඒ අනුව පළවෙනි එක ආශවා දස්සනා පහතබ්බා, දෙවැනි එක ආශවා සංවරා පහතබ්බා, ඉන්ද්‍රිය සංවරය, තුන්වැනි එක ආශවා පටිසේවනා පහතබ්බා, සිව්පසය නයන වී ගැනීම, ඊළඟට ආශවා අදිවාසනා පහතබ්බා, අදිවාසක ජාතිකෝ හොති, ඉවසා විමසා මගහැරීම, ආශවා පරිවජ්ජනා පහතබ්බා, සම්පූර්ණයෙන්ම පරිවර්ජනය කළ, වර්ජනය කළ, ඉවත් කළ, අයින් කළ අසලා තමයි අනේක. ඒ වගේම අත්ති ආසවා විනෝදනා පහතබ්බා, අවසාන එක අත්ති ආසවා භාවනා පහතබ්බා. අද මේ රටේ බුද්ධාගමේ තියෙන ඔය කියන සම්මත භාවනා මධ්‍යස්ථාන සියල්ලෙම මෙන්න මේ අන්තිම එක අත්‍යාසවා භාවනා පහතබ්බා කරනවා. හැබැයි මුල එක ගැන
එක වචනයක්වත් දන්නෙත් නැහැ කියන්නෙත් නැහැ උගන්වන්නෙත් නැහැ තේරුමකුත් නැහැ. ඉතින් හරියන්නේ නැහැ. මේ මුල එක අත්හැරලා අගේක බන නැති භාවනා. බන නැති භාවනාවෙන් මගඵල ලබන්න නිවන් දකින්න බෑ. ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න බ්‍රහ්මත්වයට යන්න පුළුවන්. සම්මත බුද්ධාගමේ තියෙන සම්මත භාවනා මධ්‍යස්ථාන සියල්ලෙම භාවනාම බහතබ්බා කියන එකට කර්මස්ථානයක් දීලා මොනවා හරි කරනවා. හැබැයි දසනා පහතබ්බා පිළිබඳව එකදු වචනයක්වත් නැහැ. කියන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒක නිසා නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් පළමු කොටම මේ දැක්ම පිරිසිදු කරගත යුතුයි. මෙතෙක් අනවරාග්‍ර සංසාරයේ අද වෙනකන් ඔබ මොන බෞද්ධයෙක් වුණත් ඔබ මේ ජීවිත කාලයේ දැන් අවුරුදු 50ක් 60ක් ජීවත් වුණානේ. ඉස්කෝල වලින් දහම් පාසල් වලින් පන්සල් වලින් පිරිවෙන් වලින් ඉගෙන ගත්තානේ. මේ ආසවා දර්ශනා පහතබ්බා පිළිබඳව ඔබට උගන්වෙත් නැහැ, ඔබ දන්නෙත් නැහැ, ඔබ අහලත් නැහැ. හැබැයි භාවනා පහතබ්බා ගැන ටිකක් කියලා තියෙනවා. ආසවා දර්ශනා පහතබ්බා නැතුව සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. ධානයකටපත් වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වුණ අවස්ථාව වෙනකොටත් ඔය උද්දක රාම පුත්‍ර ආරාර කාලම් බග්ගව පංචවග්ගී බිකුන් ගයාකාශපල මේ වගේ ධ්‍යානලාභින් අභිඥාලාභින් හිටියා. ඒගොල්ලෝ මේ ආසවා දර්ශනා පහතබ්බා කියන එක ගැන ඔය අද භාවනා මධ්‍යස්ථානවල වගේම තමයි කිසිම ආකාරයක දැනුමක් තේරුමක් එදා තිබුණෙත් නැහැ අදත් නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ ආකාරයට පළවෙනි පියවර ඔබ සියලු දෙනා ඔබ තුල මෙතෙක් තියෙන මෙතෙක් කල් පවත්වාගෙන ආපු වැරදි දැක්ම මිම්ම කෝදුව මානේ ප්‍රිය අප්‍රිය ඔය දෙකේ මිදලා නිදහස් වෙලා පරිඥාතං පරිඤ්ඤය පරිඥාතන්ති අවසන් කරන්න ඕන. පිරි අපිරි දෙක සිඳ දෙකම අවසන් කරන්න ඕන. ඒ දෙකෙන්ම මිදී නිදහම් සුනහම යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ අලුත් කෝදුවක් මිම්මක් ඔබට බුදුහාමුදුරුවෝ කියා දුන්නා. හේතුඵල ධහමට ණය විනයට බලා සියලු කටයුතු කරන්න. කීයටවත් ණය වෙන්නේ නැහැ. කීයටවත් හේතුවලට පටිච්ච වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ ආශව පහතබ්බන ප්‍රහාණය කරන පියවර හතක් ක්‍රමානුකූලව අනුක්‍රමිකව විග්‍රහ කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පළමුවෙනි එක ගන්නවා ආසවා දස්සනා පහතබ්බා. මේක කොච්චරනම් වටිනවද කියන එක තේරුම් ගන්න පුළුවන් මේ ආසවා දස්සනා පහතබ්බා විග්‍රහ කරන්න පිටු ගණනාවක් වෙන් කළා තියෙනවා. දෙපැත්තක් විග්‍රහ කළා. අනික්කේවට පේලි හතරයි නැත්නම් පහයි. ආසවා දස්සනා පහතබ්බා කළේ නැත්නම් ඒ පුද්ගලයාට අනික් ඒවා කරන්න බෑ. අනිත් ඒවා කරනවයි කියන එක බොරු. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ආසවා දස්සනා පහතබ්බා දැක්ම පිරිසිදු කර ගැනීම ඔබේ. පංචස්කන්ධය පිළිබඳව තියෙන දැක්ම වැරදි. ඔය ඇහැ කන නාසය දිවකය මන පිනවා පිනවා ආස්වාදනය කිරීම පිළිබඳව තියෙන දැක්ම වැරදි. අනාගතය තියෙන පිළිබඳව අර නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් භෝග සම්පත් දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින ඔය ඔක්කොම වැරදි දැක්ම. සියලු දැක්මල් නිවනට විරුද්ධ දේවල්. පැවැත්ම පවත්වාගෙන යන්නේ ඔය වැරදි දැක්ම නිසා. ආසවා දස්සනා පහතබ්බා හරියටම නිවැරදිවම ඔබ විසින් ඔබේ දැක්ම පිරිසිදු කරගත යුතු තනි තනිව තම තමන්ගේ දැක්ම. පළමුවෙනි එක ආසවා දස්සනා පහතබ්බා බුදුහාමුදුරුවෝ දැන් කොටස් දෙකකට බෙදෙනවා සියලු පුද්ගලයෝ. කතමෝච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා කියලා ප්‍රශ්නයක් අහලා ඉත භික්කවේ පළවෙනි කොටස අසුතවත් පෘතුජ්ජනු දෙවෙනි කොටස සුතවා අරිය ශාවකෝ. එතකොට
ඔබ සියලුම දිනා තාම මේ දැක්ම පිරිසිදු කරගෙන නැත්නම් ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙලා නැත්නම් ඔබ තාම අසුතවා පොතුජ්ජනිකෝ. මොකද මේ පොතුජ්ජනිකෝ කියන්නේ පොතු ජනිත කරන මොන පොතුද? රාගමල පොත්ත, දේශමල පොත්ත, මෝහමල පොත්ත ඔබ දවස ගානෙම ජනිත කරනවා. අලුතෙන් උපද්දවා ගන්න. ජනිත කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් උපද්දවා ගැනීමයි ජනිත කරනවා. ඔබ සියලුම දෙනාම ප්‍රිය දෙයට ඇලෙනවා, තණ්හා අනුසය උපද්දවා ගන්නවා. අප්‍රිය දෙයට තරහ ගන්නවා, පටිඝානුසය උපද්දවා ගන්නවා. ද්වේෂ මල පොත්ත අලුතෙන් ජනිත කරනවා. ඒ වගේම අවිද්‍යාවෙන් කටයුතු කරනවා, අයෝනිසෝ මනසිකාරයෙන් අවිද්‍යා අනුසය උපද්දවා ගන්නවා. මලකඩ පොතු තුන දවස ගානෙම ජනිත කරනවා, උපද්දවා ගන්නවා. එහෙමනම් ඔබ අසුතවත් පුතුජන පුද්ගලයෙක්. ඒකයි අසුතවත් පුතුජනෝ කිව්වේ මේ අනුසය අලුතෙන් දවස ගානේ උපද්දවා ගන්නා පුද්ගලයා අසුතවත් පුතුජන. ඒකට හේතුව මේ පොතු ජනිත කිරීම සුතමේ ඥානයක් නෑ. අසුතවා සුතවත් අරිය ශ්‍රාවකයා සුතමේ ඥානය ලැබලා තියෙනවා. හොඳට කණින් අහලා ධර්මයේ තේරුම් අරගෙන මේක වැරදි, මේක අකුසලය, මේක හරි, මේක කුසලය. කාලාමා සූත්‍රයේ කිව්වේ ඒකයි. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා. මේක තේරුම් ගත්ත පුද්ගලයා සුතවා අරිය ශ්‍රාවකයා. මේ අසුතවත් පුතඥාන පුද්ගලයා අරියානං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඒ පුද්ගලයා මේ රියගමන අත්හරින ධර්මයක් දන්නේ නැහැ. රත නම් දන්නේ නැහැ. රත විනීත කරන්න දන්නේ නැහැ. මේ රත ගමන යන එක, ඒ රත ගමනට අවශ්‍ය ඉන්ධන සපයන එක ඒ පුද්ගලයාට සාරයි. සංසාරයි. රත ගමන යන්න තමාර නන්දා මල්ලිකා විසාකා මෙන් භෝග සම්පත් රූප සම්පත් ධන සම්පත් ඉල්ලන්නේ, ප්‍රාර්ථනා කරන්න, යදින්න ආයාචනා කරන්න මේ රිය ගමන රත ගමන යන්න. රත නන් නෑ, රත විනීත නෑ. ඒ අසුතවත් අදස්සාවී පුද්ගලයා රිය ගමන අවසන් කරන්න නොදන්නා පුද්ගලයා අරියානං අදස්සාවී අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. රත විනීත නෑ. තව විග්‍රහයක් කරා පුතඥන පුද්ගලයා සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. මොන තරම්ම බුද්ධාගමේ වුණත් වැන්දත් පිදුවත් පිරිත් කිව්වත් සිල් සමාදන් වුණත් තාමත් ඒ පුද්ගලයා අරිය ධර්මය තේරුම් අරගෙනත් නෑ, සප්පුරිස ධර්මය තේරුම් අරගෙනත් නෑ. මනුස්ස ගුණ ධර්ම තියෙන්න පුළුවන් මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයට අනුව. අපිට ආගමක් ඕනේ නෑ. එංගලන්තේ, ඇමරිකාවේ, චීනේ ඕන රතු ඉන්දියන් කාරයෝ ඇබොරිජන්ස්ලා වෙන්න පුළුවන්. ඒත් ඒ පුද්ගලයාට මනුස්ස ගුණ ධර්ම තියෙන්න පුළුවන්. ඒකට ආගමක් ඕනේ නෑ, ධර්මයක් ඕනේ නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අවශ්‍ය නෑ. මනුස්ස ගුණ ධර්ම වලට වඩා ඉහළයි සත්පුරිස ගුණ ධර්ම. ඊටත් ඉහළයි අරිය ගුණ ධම්ම අලිය අලමරිය ඥාන දර්ශන විශේෂෝ. බුද්ධ දේශනාවට අනුව අරිය ගුණ ධර්ම අලමරිය ඥාන දර්ශන විශේෂෝ. ඒක විශේෂ එකක්. ඉතින් ඒක නිසා සුතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්න දැන් මේ මනුස්ස ගුණ ධර්ම වලින් ඉහළට යන්න සත්පුරුෂ ගුණ ධර්ම තේරුම් ගන්න මේ නෙක්කම්ම නිකාමලාභී වෙන්න ඕන. අකිච්චලාභී අකසිරලාභී වෙන්න ඕන. මේ කෙලෙස් වලින් මිදී නිදහස් විය යුතුයි. නිදහස් විය හැකියි කියන දන්නවා. මේ සංසාර ගමන අවසන් කළ යුතුයි. මේ රිය ගමන අවසන් කළ යුතුයි කියන තේරුම් ගත්තහම අරියානං දස්සාවී අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ. ඒ පුද්ගලයා ඒ අනුව ඒ පුද්ගලයා දැක්ම පිරිසිදු කරගන්න
අසත්පුරුෂ පුද්ගලයාට සත්පුරුෂ ධම්මේ නොදන්නා අරිය ගුණ ධර්මිනු අරිය ගුණ දහම් නොහැසු නොදන්නා අනුගමනය නොකරන ඔය වන්දින පුදන යදින පතන පිරිත් කියන සිල් සමාදන් වෙන මල් පූජ කරන ගාත කියන පුද්ගලයෝ. ඒගොල්ලෝ කාව මේ අරිය ගුණ ධර්මයක් හෝ සත්පුරුෂ ගුණ ධර්මයක් හෝ පවතින්න බෑ, පවතින්නේ නෑ. මනුස්ස ගුණ ධර්මයක් තියෙන්න පුළුවන්. ඒකෙන් නිවන් දකින්න ප්‍රමාණවත් නෑ. ඒකෙන් අර මලකට තට්ටු කඩන්න බෑ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම, මේ අරිය ධර්මය නොදන්නා සත්පුරුෂ ධර්මය නොදන්නා පුද්ගලයා මනසීකරණීයේ ධම්මේ නප්පජානාති අමනසීකරණීයේ ධම්මේ නප්පජානාති. ඒ පුද්ගලයා මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකරන්න, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකරන්නත් දන්නේ. ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකාරය දන්නෙත් නෑ, යෝනිසෝ මනසිකාරය දන්නෙත් නෑ. නප්පජානාති, එකෙන් තමන්ට උරුමවන දේ දන්නෙත් නෑ. ඒ අනුව ඒ පුද්ගලයා මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. සෝ අමනසිකරණීයේ ධම්මේ අප්පජානත්තෝ අමනසිකරණීයේ ධම්මේ අප්පජානත්තෝ. අප්ප කියන්නේ ශේෂයක්වත් ඉතුරු නොකර අවසන් කරන්න දන්නේ. අප්පමාන අප්පීච අප්පිච්ඡසයන් ධම්මෝ නයන් ධම්මෝ මහිච්ඡස්. අප්පමාන අප්පමද අප්පීච මෙතන තියෙනවා අප්පජානත්තෝ. මේ මාගදී භාෂාවේ කොතන හරි තියෙනවා නම් අප්ප කියන වචනේ සිංහලට පරිවර්තනය කරලා තියෙන අල්ප කියලා, අපිච්චාසයන් දම්මෝ කියන එක අල්පේච්ඡතාවේ සම්පූර්ණම වැරදි. අපිච්චාසයන් දම්මෝ කියන එක අල්පේච්ඡතාවේ සම්පූර්ණම වැරදි. අප්ප කියන්නේ ශේෂයක්වත් ඉතුරු නොවන ඒ විදිහට ඒ වැරදි දේ අයින් කිරීම තමයි මානය ඉවත් කිරීම. අප්පමාන මත්වීම මද රාගමද දේශ මද මෝහාදී ඉවත් කිරීම අප්පමද. මෙතන අප්ප ඉච්ච ඒ වගේම අප්ප ජානත්තු ජනිත වෙන දේ සියලු දේ වැරදි දේ ශේෂයක්වත් ඉතුරු නොකර අවසන් කරන්නේ ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ පුද්ගලයා ඒ ධම්මා න මනසිකරණීය මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරන්න දන්නේ. තේ ධම්මේ මනසිකරෝති, ඒ වැරදියේ මෙනෙහි කරනවා. තරහක් ආවහම තරහෙන් තරහ ඉවත් කළා මෛත්‍රිය වඩන්න දන්නේ, තරහෙන් පිළිගන්න එකට එක කරනවා, ගැටෙනවා, අතුලාන්තේ කිලුට කරගන්නවා. ඒ වගේම ඒ ධම්මේ න මනසිකරවණු ඒ පුද්ගලයා ප්‍රියමනාප දෙයක් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වුණාම කාම විතක්ක විචාර කරලා ඒකෙන් ආස්වාදයක් සතුටක් සුවයක් සහනයක් ආමිස සුවයක් ලබනවා. තමන් දන්නේ නැහැ ඇතුළාන්තය තණ්හා අනුසයෙන් කිලුට වෙච්ච බව. තේ ධම්මේ මනසිකරුවෝ ඒක මෙනෙහි කරනවා. ඒ වගේම යේ ධම්මේ මනසිකරණීයා තේ ධම්මේ මනසිකරුවෝ. මෙනෙහි කළ යුතු දහමත් නොකළ යුතු දහමත් දෙකම හරි හැටියට තේරුම් නොගත්ත පුද්ගලයා එහෙම කරන පුද්ගලයා කතමෝච භික්කවේ ධම්මාන මනසිකරණීය ඒ ධම්මේ මනසිකරෝති මෙනෙහි කිරීමෙන් ඒ පුද්ගලයා අර බැරිදේ මෙනෙහි කිරීමෙන් ධම්මේ මනසිකරවතෝ අනුප්පන්නාව කාමාසවා බවාසවා අවිද්‍යාසවා තුනම අලුතෙන් උපද්දවා ගන්නවා. කවුද? මෙනෙහි කළ යුතු දහම සහ මෙනෙහි නොකළ යුතු දහම දෙකම දෙපැත්තම නොදන්නා පුද්ගලයා මෙනෙහි කිරීමෙන් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු දේ ගැන වැරදි විදිහට මෙනෙහි කිරීමෙන් නූපන්නාසභ තුනක් තියෙනවා. කාමාසභ බවාසභ අවිද්‍යාසභ තුනම තණ්හා අනුසය පටිඝානුසය අවිද්‍යා අනුසය කියලා ඒත් කියනවා. කාමාසභ බවාසභ අවිද්‍යාසභ තුනම අලුතෙන් උපද්දව ගන්න. ඒ වගේම අර අතීතයේ උපන් කාමාසභ බවාසභ අවිද්‍යාසභ තුනම පවද්දති වඩා වර්ධනය වෙමින් ඈනුත්තක් සංයෝජනයක් බානක්සේ මේ සංසාර ගමනට බැඳෙන විදිහට ඈඳෙන විදිහට පවත්වාගෙන යනවා.
ඔබ සියලු දෙනාම මෙන්න මේ මගේ අයෝනිසෝ මනසිකාරයෙන් අතීතයේ වර්තමානයේත් අදත් කටයුතු කළ නිසා කරන නිසා ඔබම නිර්මාණය කරගත්ත සංයෝජන තුනක් බැමි තුනක්. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම. මේවා තමයි සංයෝජන. මේ සංයෝජන තුන තමයි ඔබ මේ සංසාර ගමනට ඔබව ඈඳලා වැඳලා තියෙන්නේ. ඔබ මේ දැක්ම පිරිසිදු කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා මේ කාමාසව, බමාසව, අවිද්‍යාසව, එහෙම නැත්නම් තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය අනුත්පාද නිරෝධයෙන්ම වර්තමාන මොහොතේ නොඋපදවා කටයුතු කළොත් බැම්ම බාන සංයෝජනය අලුතෙන් හදන එක නවත්වනවා. එන්න ඒක තමයි ඔය 85 වෙනි ඡේදයේ දෙවෙනි ඡේදයේ කියලා තියෙන්නේ 85 වෙනි පිටේ. කතමෝච භික්කවේ ධම්මා මනසීකරණියා ගේ ධම්මේ න මනසී. මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකරන, මෙනෙහි කළ දහම් මෙනෙහි කරන පුද්ගලයා පිළිබඳව ඒ පුද්ගලයා යස්ස භික්කවේ ධම්මේ මනසිකරෝතෝ අනුප්පන්නාව කාමාසවා න උපජ්ජಂತಿ. අනුප්පන්නාව බවාසවා න උපජ්ජಂತಿ. අනුප්පන්නාව අවිජ්ජාසවා න උප. තුනම උපද්දවන්න. ඒ වගේම අර අතීතයේ උපන් උපන්නව කාමාසවා පහියන්ති. උපන්නව බවාසවා පහියන්ති. උපන්නව අවිජ්ජාසවා පහියන්ති. අනුස්සති වැඩිවීමෙන්, සතර කමඨහන් වැඩිවීමෙන්, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමෙන්, ධම්මානුධම්ම පටිපදා විහසිරීමෙන් යහපත් ක්‍රියාකාරකම් දෙකක් සිද්ධ වෙයි. අලුතෙන් අනුසය ඉපදීම නවතිනවා. අතීතයේ උපන් ආසව පහියන්ති. දෙකම වෙනවා. එහෙම නොකොළොත් දෙකම අලුතෙන් අනුසය උපදිනවා. අතීතයේ උපන් ආසව පවඩ්ඩති. වඩා වර්ධනය වෙමින් පවත්වගෙන යනවා. බුදුහාමුදුරුව විග්‍රහ කළේ මේ දැක්ම පිරිසිදු නැති පුද්ගලයන්. දැක්ම පිරිසිදු නම් පිරිසිදු වෙන්නෙම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඕන. මනුස්සයෙක් වුණාම මේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම, ඒ වගේම අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම දෙකම දෙපැත්තම තේරුම් ගන්න ඕන. බණ අහලා හේතුඵල ධර්ම අහලා, නැතු වෙන මොනවත් කතා ඇහුවට මේක වෙන්නේ නැහැ. ජාතක කතා ඇහුවට, රාජ කතා ඇහුවට, චෝර කතා ඇහුවට, කිව්වට, තවනෙකුත් කතා ඇහුවට මේක සිද්ධ වෙන්නේ නැහැ. ඊගාවට බුදුහාමුදුරුවෝ මේ 85 වෙනි පිටේ 18 වෙනි ඡේදයේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ ඇතිවන ප්‍රතිඵල. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන අසුතවත් පුතග්ජන පුද්ගලයා පිළිබඳව තමයි මේ 18, 19, 20, 21 දක්වා සියලු ඒවා අසුතවත් පුතග්ජන පුද්ගලයා. සෝතාපන්න ඵලයට පත් නොවි පුද්ගලයා අසුතවත් පුතග්ජන. සෝ ඒවං අයෝනිසෝ මනසිකරෝතෝ, එහෙම අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක් ක්‍රියා කරන ආකාරය තුන් ආකාරයකින් විග්‍රහ කරනවා. පළවෙනි එක, අහෝසින් නුකෝ අහං අතීත මද්දානං. නනුකෝ අහෝසින් අතීත මද්දානං, කින්නුකෝ අහෝසින් අතීත මද්දානං, කතන්නුකෝ අහෝසින් අතීත මද්දානං, කින් උත්වාකින් අහෝසින් නුකෝ අහං අතීත මද්දානං. අහෝසි වූ අතීතය තුළ මත් වෙලා මද්දානං. ඒ සියලුම දෙනා අහෝසි වූ අතීතය මත පදනම් වෙලා මත් වෙලා වැඩ කරන අය. වර්තමාන මොහොතේ නෙමෙයි. අහෝසි වූ අතීතේ. ඊයේ මට බැන්න, පෙරේද මට මෙහෙම වුණා, ඊයේ මං බොහොම ලස්සන දෙයක් දැක්කා, ආයි මං හෙටත් ගන්න ඕන. මේ වගේ අතීතය තුළ තමයි සියලු දේවල් අර අතීත මතක සටහන් දීගන්වා. අතීත මතක සටහන් මත තමයි අහෝසි වූ අතීතය. ඒක ආයි කාටවත් ඇතුන් ලබාවත් වෙනස් කරන්න බෑ, වැඩකුත් නෑ. ඒක ඒ අහෝසි වූ අතීතය තුළ මත් වෙන්නේ ඒක නිත්‍යසේ, සුඛසේ, අත්තසේ, මමත්වයෙන් අරගෙන.
ඒක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වැඩුවනම් එයාට අහෝසි වූ අතීතය තුල මත් වෙන්නේ නැහැ. මරණානුස්සතිය වඩන්න දන්නේ නැහැ. අහෝසි වූ අතීතය තුල ඒ පුද්ගලයා මත් වෙලා අතරමං වෙලා. දෙවෙනි පුද්ගලයා ඊට පස්සේ පිළිහායක තියෙනවා භවිසාමිනුකෝ අහං අනාගත මද්දානං භවිසාමිනුකෝ නනුකෝ භවිසාමි අනාගත මද්දානං කින්නුකෝ භවිසාමි අනාගත මද්දානං කටන්නුකෝ භවිසාමි අනාගත මද්දානං කිං හුට්ටා කිං භවිසාමිනුකෝ අහං අනාගත මද්දානං බිහිවෙන්නට තියෙන බිහි නොවු අනාගතය තුල සිහින ලෝකයක් හදාගෙන මත් වෙනවා. බිහි නොවු භවිසාමි කියන්නේ ඉදිරියට අනාගතයට බිහිවෙන්නට තියෙන අනාගතය පිළිබඳව මත් වෙලා කටයුතු කරන පුද්ගලය. අතීතයේ අහෝසි වූ අතීතය තුළ කටයුතු කරන පුද්ගලයොත් ඉන්නවා බිහි නොවූ අනාගතය. ඒ පුද්ගලයෝ දෙන්නම දසනා පහතබ්බා දන්නේ නැහැ, කරන්න බෑ. තුන්වෙනි පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයා වර්තමානය තුළ අනාත වූ පුද්ගලයෙක්. එතරෙහිවා පච්චුප්පන්න මද්දාන. පච්චුප්පන්න කියන්නේ වර්තමාන මොහොතත් මත් වෙලා. ඒ පුද්ගලයන් අජ්ජත්තං කතං කටි හෝති අහන්නු කෝස්මි නොනු කෝස්මි කින්නු කෝස්මි කතන්නු කෝස්මි අයන්නු කෝ සත්වෝ කුතෝ ආගත සෝ කුහිංගාමී භවිෂ්‍යති. මම කියල කෙනෙක් කොහෙන්වත් ආවෙත් නෑ, කොහෙවත් යන්නෙත් නෑ. මං හොඳට කාල බීල අර සින්දුවක් තියෙන කාල බීල ජොලි කරලා මේ ජීවිත කාලය හැදු අන්න ඒ පුද්ගලයා පච්චුප්පන්නන් වර්තමාන මොහොතේ මත් වූ පුද්ගලයා. මේ තුන් දෙනාම වැරදි දැක්මක් තියෙන, වැරදි පිළිවෙතක් අනුගමනය කරන, නිවනට බාධක වූ පංචකාම නීවරණ ධර්ම අලුතෙන් නිපදවන, ජනිත කරවන පුද්ගලයෝ. මේ පුද්ගලයෝ ගැන ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ මේ තුන්ගොල්ලම අංග සම්පූර්ණව කියා දීලා මේ පුද්ගලයෝ තස්ස, තස්ස කියන්නේ ප්‍රතිපලය හැටියට, ඒවං අයෝනිසෝ මනසිකාරෝ, එහෙම අයෝනිසෝ මනසිකාරයෙන් කර අටයුතු කරන මේ සියලු අසුතවත් පුතඥාන පුද්ගලයෝ චන්නං දිට්ඨී නම්, චන්නං කියන්නේ හයක්, හය ආකාරයකට දිට්ඨිගත වෙනවා. අඤ්ඤතරා දිට්ඨි උපජ්ජති, මේකෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ පහක් හෝ හයම හෝ, අඤ්ඤතරං කිව්වේ එකයි, ඒක යම් ආකාරයකට එකක් හෝ ඊට වැඩියෙන් හෝ හයක් ආකාරයටම හෝ වැරදි විදිහට දිට්ටිගත වෙනවා. ඊට පස්සේ මේ වැරදි දිට්ටි හය බුදුහාමුදුරුව කියනවා පළවෙනි එක අට්ටිමේ අත්තාතු, අසමානේ මමත්වේ නිච්චසේ සුඛසේ අත්තසේ කල්පනා කරන පුද්ගලයා අට්ටිමේ අත්තා. දෙවෙනි පුද්ගලයා නට්ටිමේ අත්තා, එහෙම එකක් නැහැ කියලා කල්පනා කරන නාස්තිවාදිකය. තුන්වෙනි එක අත්තනාව අනත්තානං, ඊළඟට අනත්තනාව අත්තානං, අනත්තනාව අනත්තානම්, මෙහෙම හය ආකාරයක් තියෙනවා. අසුදාත් පුතඥාන පුද්ගලයෝ කල්පනා කරන ක්‍රියා කරන වැඩින්ද මේ විදියට හයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ හයක් විග්‍රහ කළා. මේ හය ආකාරයෙන් මොහො ඒ එකක් දෙකක් තුනක් හතරක් හෝ පහක් ඒ පුද්ගලයා තුළ දිට්ටිගත වෙලා තියෙනවා. ඒ අනුව යෝ මේ අයං අත්තා වදෝ වදෙය, මේ වගේ වැරදි ක්‍රියාකාරකම් වැරදි විදියට හිතන පතන මනින පුද්ගලයා තුළ තත්ත්‍රත්ත කල්යාණම් පාපකාපං, කළු ධර්ම පාප ධර්ම කම්මානං විපාකම් පටිසංවේදී, කර්ම විපාක හැටියට පටිසන්දෙනවා. ඒ අනුව සෝකෝ පනමේ අයං අත්තා නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන් තතේව තස්සති. ඒ පුද්ගලයා උච්ඡේදවාදය, රහස්‍යවාදය, ආත්මවාදය, අනාත්මවාදය, අවිපරිණාම ධර්මය එදා හිටිය සද්ශාස්ත්‍රූවරුන් හය දෙනා තමා මේ අත්තෝ නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන් තතේව තස්සති කිව්වේ. තැනකට දිට්ටිගත වෙනවා. ඒවා අදහනම සාමාන්‍ය ඵල සූත්‍රයේ හය දිට්ටිය මේ ඔය කියන දේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අජාසත් රජුවන්ගෙන් බුදුහාමුදුරුවෝ ගිහිල්ලා ඇහුවාම කිව්වා ඒ සත්‍යාස්ත්‍රුන් ගැන, ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ අනුව ඉදං උච්චති භික්කවේ, බුදුහාමුදුරුවෝ කියනවා මම කියනවා මේ වනි පුද්ගලයෝ
ඩිට්ටි ගතම් පලවිනික ඒබලෝ ඩිට්ටි ගතම් ඩිට්ටියකට අහු වෙලා ඩිට්ටි ගහනම් ඩිට්ටිය මිත්‍යා දෘෂ්ටි බහුලයි ඩිට්ටි කාන්තාරං අතරමං වෙලා ඩිට්ටි විසූකම් ඩිට්ටි විප්පන්දිතං ඩිට්ටි සංයෝජන සංයුක්ත හයක් හයක් තියෙනවා දැක්ම වැරදි දැක්ම ඩිට්ටි ගතං ඩිට්ටි ගහනං ඩිට්ටි සංයෝජනං ඩිට්ටි විසූකං ඩිට්ටි විප්පන්දිතං ඩිට්ටි සංයෝජන සංයුක්තං අද ඉන්න සියලුම ආගම් අදහන සියලුම දෙනා ඔය ඩිට්ටි හය හෝ හයෙන් එකක් හෝ ඩිට්ටි ගත වෙලා කටයුතු කරන ඒක නිසා එහි ප්‍රතිඵලය හැටියට මේක කියනවා සෝ එහෙම හයක්කට තියෙනවා සෝකෝ පනමේ අයන් ඩිට්ටි ගතන් ඩිට්ටි ගහනන් ඩිට්ටි ගාරන් විසූකන් අතර ඩිට්ටි සංයෝජන සංයුක්තෝ භික්කවේ ඒ පුද්ගලයා අසුතවා පුතුජ්ජනෝ න පරිමුච්චති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාහි න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි ඒ පුද්ගලයාට මේ ඩිට්ටිගත වීම නිසාම පැවැත්මෙන් මිදී නිදහස් වෙන මගක් පාරක් දන්නේ නැතුව දුකම නිර්මාණය කරගනිමින් දුකෙහිම ඇලී දුක් විඳෙමින් ඒ පුද්ගලයා කටයුතු කරනවා විෂම චක්‍රයට තමන්ම හදාගත්ත රාග වටේ දේශ වටේ මෝහ වටේ කියන වට තුනට මැදි වෙලා දුකම නිර්මාණය කරගනිමින් නැවත නැවතත් අර වට පෝෂණය කරමින් ජනිත කරමින් ඔය වට තුනට වට වෙලා සංවට්ට තුල ජීවත් වෙනවා 31 තලය තුල කොහේ හරි ඔය වට තුන හදාගත්ත එකේ ඇතුළට වෙලා දුක් විඳින වට තුන කඩා දැමීමේ ක්‍රමයක් නොදන්නා නිසා ඒ පුද්ගලයා අර දුකම නිර්මාණය කරගනිමින් වට තුනම පෝෂණය කරමින් අලුතෙන් හදා ගැනීමෙන් ජීවත් වෙනවා අනවරාග්‍ර සංසාර ගමන කල්ප කාලයක් ওই විදිහට ගෙනාම ඔබ සියලු දෙනා මෙතෙක් කල් කිව්වේ මේ අසුතවා පුතුජනු හදා ගන්නවා ඒ වටේට කොටු වෙනවා ඒ විෂම චක්‍රය කඩන්න බැරුව දුක්ඛ දෝමනස්ස උපායාස අලුතෙන් හදාදා න පරිමුච්ඡති දුක්ඛස්මාන මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑ ඊට පස්සේ මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න කරන්න ඕන පළවෙනි වැඩේ ඊගාවට කියනවා 87 වෙනි පිටේ 20 වෙනි ඡේදයේ සුතවා අරිය ශාවකු සුත කියන්නේ මොකද්ද බණ අහන එක නැතුව මේ බහ නෙමේ අද බොහෝමච ඔය ගුවන් විදුලි වල රූපවාහිනී වල චැනල් වල සමහර බොහෝ පන්සල් වලත් බණ නෙමේ කියන්නේ බහ බව හදන දේ බහ බව නැසන දේ බණ බව කිවි රාග බව දේශ බව මෝහ බව සුතවත් අරිය ශාමකෙක් වෙන්න නම් මේ බුදුහාමුදුරුව කියපු රාග බව දේශ බව මෝහ බව නැසන රාගක්කය දේශක්කය මෝහක්කය කරන ක්‍රමය විදිහ බණ අහන්න ඕන. නැතුව ජාතක කතා ඇහුවට තව නොයෙකුත් දේවල් කළාට මේක හරියන්නේ නැහැ. තව අතීත කතා අටුවා ටීකා ටිප්පණි එවැ නැ බණ එයා තියෙන බහ. සුතවත් අරිය ශාවකයා බණ අහලා අරියානන් දස්සාවී අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන් දස්සාවී සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ එහෙම බණ ඇහුව පුද්ගලයා දන්නවා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ යුතුයි යෝනිසෝ මනසිකරෝතෝ පජානාති අමනසිකරණීය ධම්මේ නක් පජානාති ඒකනුත් මිදී නිදහස් වෙන්න ඕන කියලා දන්නවා දෙකම දන්නවා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙකම දන්නවා දෙකෙන් කළ යුතු දේ දන්නවා නොකළ යුතු දේ දන්නවා ඒ පුද්ගලයා සුතවත් අරිය ශාවකයා ඒ පුද්ගලයා සෝ මනසිකරණ ධම්මේ පජානත්තෝ අමනසිකරණීය ධම්මේ පජානත්තෝ ඒ අනුව ඒ පුද්ගලයා ධම්මානුධම්ම පටිපදාමේ හැසිරෙනවා ඔය 87 වෙනි පිටේ ඊට පස්සේ තියෙන්නේ යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතෝ
ඒ මෙනෙහි කරන යහම් කියන්නේ අනුස්සති වැඩීම. වෙන මොකක්වත් නෙමෙයි. සතරකමටහන් වැඩි. භක් අපු වෙලාවට තරහින් කළ මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන පුද්ගලයා අනුප්පන්නාව කාමාසව න උපජ්ජන්ති. අනුප්පන්නාව භවසව න උපජ්ජන්ති. අනුප්පන්නාව අවිජ්ජාසව න උපජ්ජන්ති. 87 වෙනි පිටේ අන්තිම ඡේදයේ තියෙනවා. ඒ පුද්ගලයා දන්නවා කළ යුතු දේ. රාගයක් ආවම දැඩි ලෝභයක්, විෂම ලෝභයක්, අන්තවාදී ලෝභයක්, ආසාවක්, තණ්හාවක් ආවම අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන අනුස්සති වඩන පුද්ගලයා. ඒ පුද්ගලයා දන්නවා එකෙන් මෙදෙන අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩලා හතර කම්ඨාන් කරන. ඔබ හොඳටම තේරුම් ගන්න ඕන හුලං ඇද්දට පිට කළාට, ඒක ගැන බැලුවට, බඩු පිම්බීම හැකිලීම් බැලුවට, ඒක කළාට, සිල් සමාදන් වුණාට, පිරිත් කිව්වට, ඇන්දට පිදුවට, ඇද්දට පහම්පත්තු කළාට, මල් පූජ කළාට මේක වෙන්නේ නැහැ. මේක කරන්න නම් වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අරමුණු වෙන, ඇහැට කණ්ඩ නාසයට දිවට ගහයට මනට හයට අරමුණු වෙන දේ, කුසලය වඩා වර්ධනය වන දේ කරන්න ඕන, අකුසලය වඩා වර්ධනය වන දේ තෝරගෙන අයින් කරන්න ඕන. ඉමේ ධම්මා කුසල එක අනුගමනය කරන්න ඕන, ඉමයි ධම්ම අකුසලානම් ඒක මිදෙන්න ඕන. එහෙම කරන පුද්ගලයා අලුතෙන් උපදින කාමාසවන උපජ්ජන්ති, අතීතයේ උපන් කාමාසව පහියන්ති, භවස න උපජ්ජන්ති පහියන්ති අතීතේ, ඒ වගේම අවිජ්ජාසව න උපජ්ජන්ති අලුතෙන් අතීතයේ උපන් පහියන්ති. ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ පුද්ගලයා ධම්මානු ධම්ම පටිපදාවය හැසිරෙනවා. ඒ පුද්ගලයා ධම්මෝ සන්දිට්ටිකෝ, සන් දකිනවා. සන් දකින පුද්ගලයා ධම්මෝ සන්දිට්ටිකෝ සම්ම දක්කාත, සමුදේ මිදී නිදහස් විය යුතුය හැකි, ඒ අනුව සම්මාදිට්ඨියෙන් කටයුතු කරනවා. සන්දිට්ටිකෝ සම්මා දක්කාත සන්දිට්ටිකෝ, ඒ පුද්ගලයා සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයා. ඒ පුද්ගලයා සතර කමඨහන් කරන නිවැරදිව අනුගමනය කරන පුද්ගලයා. සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය අනුගමනය කරනවා. අයන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. දුක්ඛ සමුදය දකිනවා. අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාර. සමුදය නිරෝධ කරන්න දන්නවා. අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව අනුගමනය කරනවා. චතුරාර්ය සත්‍ය අනුගමනය කරන පුද්ගලයා ධම්මානුධම්ම පටිපදාව හැසිරී සතර කමඨහන් කරන පුද්ගලයා. ඒ පුද්ගලයා එහි ප්‍රතිඵලය හැටියට තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අබ්බාසබ සංවර පරියාය සූත්‍රයේ තියෙන්නේ යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨියට පත් වුණහම් දැක්ම පිරිසිදු කරගත්තහම, දැක්ම පිරිසිදු කරගත්තහම මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තීනි සංයෝජන ඉබේම පහතබ්බා පහියන්ති. බුද්ධාගමේ කියන්නේ ඕක කනපිට ගහලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අයින් කළාම සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා. නමුත් ත්‍රිපිටකයේ තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. කනපිට ගහලා බුද්ධාගම කියන්නේ මේ බුදුහාමුදුරුව දේශනා කරපු දෙයම හැම තැනකම කනපිට ගහලා හදාගත්ත ආගමක් ඔය ඉන්දියාවෙන් ගෙනාවේ. ඔය මහාසංගික නිකායෙන් ගෙනාපු දේවල්, බුදුහාමුදුරුව කියපු දේවල් ඒ වචනම තියෙනවා කනපිට ගහලා. හැම තැනකම කනපිට ගහලා ඒක නිසා නිවන් දකින්න බෑ. උත්සාහ කරන්නේ බෞද්ධය හැටියට ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ උගන්වන්නේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ මහා පිටුවෙන් වල හැම තැනම හදන්නේ උත්සාහ ගන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අයින් කරන්න. ඒක කරන්න බෑ. කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ දැක්ම පිරිසිදු කරගෙන සම්මාදිට්ඨියට පත් වුණාම, සං දැක්ගත්තාම, ධම්මෝ සංදිට්ඨිකෝ වුණාම, ඒ අනුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉබේම පහියන්ති. ඉබේම සිද්ධ වෙන දෙයක්. නැතුව බලෙන් අයින් කරන්න බෑ.
පැයක්ම තාම එකයි කිව්වේ. දස්සනා පහටබ්බා. මේක තමා බුද්ධ දේශනාවේ තියෙන ඔබ සෝතාපන්න ඵලයට පත්වෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ කිව්වේ මේක. අද ඒකට තව එකක් එකතු කරන්න ඕන. ඔබ මේක තේරුම් ගත්තාම, ඔබේ දැක්ම පිරිසිදු වුණාම, දස්සනා පහටබ්බා වුණාම ඔබ සද්දස්සකුල පුත්තස් වෙනවා, බුද්ධ ශක්තියට අනුගත වෙනවා. මොකද අද ලෞතරා බුදු කෙනෙක් ජීවමානව නැති නිසා. ඒ ලෞතරා බුදු පියාණන් වහන්සේගේ මනෝමය කාය ශක්තිය හතිය තියෙනවා. එතෙන්ට ඔබ චත්තාරිමානි තනානි ඒ හතර තැන්ට ගියාම ඒ බුද්ධ ශක්තියට ඔබට අනුගත වෙනවා. ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඊළඟට ආසවා සංවරා පහතබ්බා. මෙතෙන්දි කියන්නේ බොහොම පේලි කීපයයි තියෙන්නේ. කතමෝච භික්කවේ ආසවා සංවරා පහදවා. ඉබ භික්කවේ භික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංමුතෝ විහරති. ඒ වගේම සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජිවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය හය, ඇහැ කන නාසය දිවකය මන කියන හයම දැක්ම පිරිසිදු නැති අසුතවත් පුතක් ජන පුද්ගලයාගේ අහක යන කුණු එකතු කරගන්නා ආයතන හයක්. චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායතනය, මනායතනය. සතර කමඨාන් අනුස්සති වැඩුවොත් ඔය හයම ඉන්ද්‍රිය හයක් බවට පත් වෙනවා. නැතුව බැන්දට, පිදුවට, සිල් රැක්කට, සිල් සමාදන් වුණාට, උපසම්පදා සීලය සාමනීර සිල්ය හැන්නට මේ චක්කු ඉන්ද්‍රිය මතුවෙන්නේ නැහැ. හැබැයි අනුස්සති වැඩුවොත් නොකඩවා නිවැරදිව ඒ මොහොතේම අර ඇහැ සංවර වෙනවා, කන සංවර වෙනවා, නාසය දිවකය මන සංවර වෙනවා, ඉන්ද්‍රිය සංවර වෙනවා, ආසවා ප්‍රහාණය වෙනවා. ඒක තමයි ආසවා සංවර පහතබ්බා. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය ආය සංවර කරගත්තට පස්සේ සිව්පසය ප්‍රති සංවරය. ආසවා පටිසේවනා පහතබ්බා විග්‍රහ කරලා තියෙන ජීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය නයන වෙන විදිහට දෙපැත්තටම යහපතක් වෙන විදිහට දානය ගෙනාව හදලා සකස් කළා දායකත්වයෙන් දරලා පූජා කරපු ඇයටත් දානය පරිහරණය කළා පාවිච්චි කළා දානය පරිභෝජනය කරන ඇයටත් දෙපැත්තටම යහපතක් වෙන විදිහට පටිසේවනා පහතබ්බා. පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් දානය අපි එකක් ගමුකු. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය හතරම තියෙනවා. අපි පිණ්ඩපාත ගත්තොත් දානය, පිණ්ඩපාත කියන්නේ පාත්‍රයට බෙදූ පිඬු. පාත කියන්නේ පාත්‍රය, පිඬු කියන්නේ ආහාර ද්‍රව්‍ය, ව්‍යංජන, පළතුරු, එළවලු, මොනවා හෝ දෙයක්, කනබුන සියලු දේ. හැබැයි ඒ පාත්‍රයට බෙදනදී තමා පිණ්ඩපාත. ඒවා කවුරු හරි දායකයෝ හදලාගෙන පාත්‍රයට බෙදූ පිඬු දැන් ඔබ සියලු දෙනාටම පහළ දාන ශාලාවේ දායකයෝ ඇවිල්ලා මේ පාත්‍රයට, එහෙම නැත්නම් ගිහියන්ට පිඟානට බෙදෙනවා. මේ බෙදූ සියලු දේ දැන් ඔබේ අතේ තියෙන පිඟාන එක්ක පාත්‍රය, ඒකේ තියෙන බත්, ව්‍යංජන, එළවලු, ඔය සියලු දේ වැවූ, හැදූ, වැඩූ, සකස් කළ ගොවියන්ට, ඒ වගේම වී හොඳට කුරුට්ට ඇරලා, පොත්ත ඇරලා, පාහලා, හාල් පෑහලා, ඒ වගේම ගල් වැලි සියලු දේ අයින් කළා, ඒක නියම විදිහට තම්බලා, ඒකට මුදල් වියදම් පැහැදම් කළ දායකත්වය අරගෙන, ඒකට සම්බන්ධ වූ සහභාගී වූ සියලු දෙනාට, අර කුඹුරු ඇවූ ගොවියගේ ඉඳන් මේ බත්පතු මෙතෙන්ට ගේනකම් සම්බන්ධ වූ සියලු දෙනාටත්, ඒකට සම්බන්ධ වූ ඒ අයගෙන් පින්බලාපොරොත්තු වන සියලු පරදත්ත උපජීවීන්ටත් කැපකොට පින් අනුමෝදන් කරන එක වචනයයි දෙකයි කියන්න ඕන. කාටවත් ඇහෙන්න කියන්න ඕනේ නැහැ. පහළ දාන ශාලාවේ ඔබට මේ විදිහට පිණ්ඩපාත පූජා කළාම ඔබේ පිඟානේ තියෙන සියලු දේ වැවූ, හැදූ, වැඩූ, සකස් කළ, දායකත්වය දැරූ, මුදල් වියදම් පැහැදම් කළ සම්බන්ධ වූ සියලු දෙනාටත්, එයගේ පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පටලත් වූ ජීවීන්ටත් කැපකොට පින් අනුමෝදන් කළා. නයම් විදී නිදහස් වෙලා පිණ්ඩපාතය මම මේ ජීවිතේ පාත්‍රාගෙන යාමට
පරිහරණය කරනවා. මේ ජීවිතය පවත්වාගෙන යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට, සමුදය නිරෝධ කරගන්නට, සතර කමඨහන් අනුසති වඩන්නට. මෙන්න මේක තේරුම් ගන්න ඕන. වාක්‍යයක් කියනවාද? පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවති නව දවායන මදායන මණ්ඩනායන විභූෂණාවේ ආවදේව විමංසකායසත්‍යයාපනය වීන් සූප්‍රත්‍යාය බ්‍රහ්මචරිය අනුග්‍රහය. ඒ ඔය නිකන් ගිරව් වගේ කිව්වට වැඩක් නෑ. මේක හරියටම තේරුම් අරගෙන මේ නයෙන් මිදී නිදහස් වෙන්න තමන් තේරුමක් ඇතුව, අරයක් ඇතුව මේක කරන්න ඕන. සිව්පසයම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඔක්කොම අපි පරිහරණය කරනවා ණය නොවී. අය කාටවත් ණයන. මොකද ඒ මොහොතෙම පළවෙනි බත්කට වළඳන්නට පෙර අපි ණය මිදී නිදහස් වෙලා වළඳන්. තමන්ටත් යහපත්, තානේ දුන්න අයටත් ඊට වඩා යහපත්. ඒක තමයි ආසවා පටිසේවනා පහතබ්බා. ඊට පස්සේ ආසවා අදිවාසනා පහතබ්බා. අදිවාසක ජාතිකෝ හෝති. අදිවාසක කියන්නේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පූජ කරන කොටත් ඔය වචනේ ඔබ කියනවා. අදිවාසේතු නෝබන්තේ භෝජනං කියලා, මේ භෝජන පානියම් පරිකප්පිටම් භෝජනම් පරිපත්තනම් සබ්බන් සද්දා කියලා පරිකත්. අදිවාසය කියන්නේ මේක ඉවසා විමසා වදාරන්න කියලා. මේක ඉවසලා විමසලා බාරගන්න කියන එක තමා අදිවාසේතුන. මෙතන තියෙන්නේ අදිවාසනා පහතබ්බා, ඉවසලා විමසලා මගහරින්න ඕන දේවල් කීපයක්. සීතය, උෂ්ණය, මේකේ එක වචනයක් මුද්‍රණය වෙලා නැහැ. දිගච්ඡාය නැහැ, පිපාසාය තියෙන. බඩකින්න නැහැ, පිපාසාය. දංස මකද වාසා සපසරින් සම්පස්සානම් මැසි මදුරු සතා සර්පය දුරුත්තානන් දුරාගතනං වචනපතානං උප්පන්නානන් සාරිකානං වේදනාන්. දැන් මේ සියලුම දේ සමහර විටක මැස්සෙක් මදුරුවෙක් වෙන්න පුළුවන්, රෑ වෙනකොට හීතල වෙන්න පුළුවන්, දාඩිය දානවා වෙන්න පුළුවන්, පිපාසය වෙන්න පුළුවන්, බඩගින්න වෙන්න පුළුවන්, මැසි මදුරු සතා සර්පය. මේවා තියෙනවා කියලා මේ අනුස්සති හතර සතරකමට අහන් නොවඩා හිටියොත් ඔබ මනෝමයකාය කිලුටු කරගන්න අනුසය උපදවා. මේ සියලු දේ ඉවසාමසා මේවැන් ඒ තාමකාලිකව මගහැරලා මේමත් එක්කම මේවත් සමගම අපි සතරානුස්සති වැඩුවොත් අන්න ඒ පුද්ගලයා අදිවාසක ජාතිකෝ හෝති. අදිවාසනා පහතබ්බා කෙරුව වෙනවා. ඒ අනුව එතනින් එක යං හිච්චබිකය අධිවාසකයෝ උපජ්ජයම් ආසවා විගාට පටලා. අර ආසව විගාත ගැන වෙන් කල්ලා ඝාතනය කල්ලා පූර්ණසින් අස් කරනවා. ඊට පස්සේ ආසවා පරිවජ්ජනා පහතබ්බා. අධිවාසනා පහතබ්බා එකේ තියන්නේ ඉවසලා විමසලා මග හරින එක. පරිවජ්ජනා පහතබ්බා ඊට වඩා සහ මුලින්ම සම්පූර්ණයෙන්ම තමන් පරිවජ්ජනා පහතබ්බා කළා තමන් ඉවත් වෙලා යන්න ඕන. එතන ඉන්න බෑ. කොහෙද? කතමෝච භික්කවේ ආසවා පරිවජ්ජනා පහතබ්බා. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ සතර කමඨහන් අනුසති හතර කමඨහන් නැටියට ගත්ත මිනිස්සු ගියා ඔය කැලෑවලට, ගල්ගුහාවලට, වනයකට, කොහේ හරි තැනකට, නිදහස් තැනකට මේ සතර කමඨහන් සතර අනුස්සතිය වඩන්න. නැතු ඔහු හුලං අඳින්න පිට කරන්න එහෙම ගියේ නෑ බුද්ධ ශ්‍රාවක. ඒ අර ඊට ඉස්සෙල්ලා කසින භාවනා කරපු අය. දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ මේවා ගියහම ඒ ශ්‍රාවකයන්ට හම්බ වෙනවා චණ්ඩං හත්තිං පල් අලි, චණ්ඩං අස්සං පල් අස්සයෝ, ඔයන්දං ගෝනන් චණ්ඩං කුක්කුරං වලස්සු. මේ වගේ අය දැන් අපි හිතමුකෝ මෙහෙම සතර කමඨාන් අනුස්සති තේරුම් අරගෙන හරියට ඉගෙනගෙන බුදුහාමුදුරන් දුන්නාම මේක අනුස්සති වඩන්න ඕන කියලා, මෙත්තා අනුස්සති, අසුභානුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති වඩන්න ඕන කියලා. ඊට පස්සේ යනවා කොහේ හරි තැනක් හොයාගෙන, ගල් ගුහාවක් හරි, කැලයක් හරි, ගහක් හරි, කොහේ හරි. මෙහෙම යනකොට තැනක ගල් ගුහාවකට ගියාම එතන බැලුවාම දැන් කවුරක්වත් නැහැ. එතන ඉඳගෙන දැන් භාවනා කරන පටන් ගත්තාම රෑ වෙනකොට ඒකේ අයිතිකාරය එනවා, වලාහිකාරි, කවුරු හරි, මොකෙක් හරි. දැන් ඒ වලාහි මේ තමුන්ට ඉන්න බෑනේ, අපිට වලහපන්නන්නත් බෑ. තමන් පරිවජ්ජනා පහතබ්බා, තමන් ඉවත් වෙලා ඉන් වෙලා හස්සලා යන්න ඕනේ.
එතන එකට ඉන්න බෑ බලහෙක් එක්ක, එක්ක වල්ලලියෙක්, එක්ක හරකෙක්, මේ වගේ සත්තු. ඒක තමයි පරිවර්ජනා පහතම්බා ඒ කාලේ බුදුහාමුදුරුවෝ. අද තියෙන්නේ ඒ පස්නාහිර පළාති කියමුකු පැත්තේ කොහෙවත් වල්ලලි නෑ, වල්ලස්සෝ නෑ, වලස්සු නෑ, මේ වගේ අය නෑ. හැබැයි තාමත් අනුරාධපුරයේ වවුනියාවේ ත්‍රිකුණාමලයේ මොණ්ඩාගල බදුල්ල සමහර තැන්වල ඉන්නවා. ඒ තැන්වල මේක අදාළයි. නමුත් මේ පැත්තේ තියෙන්නේ ඒව නෙමෙයි. මේ පැත්තේ තියෙන්නේ අද පරිවර්ජනා පහතබ්බා කළ යුත්තේ ඔය සංවිධාන. ඔය තියෙන්නේ බොදු බල සේනා සංවිධානය, සිංහලේ සංවිධානය, අර සංවිධානය, මේ සංවිධානය කියලා හදාගෙන හාමුදුරුවෝ. ඔන්න ඕව තමයි සම්පූර්ණයෙන් ඊට පස්සේ කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේක. ඒ අය අහිංකානුම් කණ්ඨකට්ටානම් සොබ්බම් පපාතං ගන්ධනිකං ඔරිගල්ලං යථාරූපේ අනාසනේ නිසින්නම්. යථාපරිදිමේ ධර්මයේ තේරුම් නොගෙන අනාසනේ නිසින්නම් ශාසනය විනාශ කරන්නම්, යථාරූපේ අගෝචරේ චරන්නම්. මේ ධර්මයට ගැළපෙන විදිහට තීනි සුචරිතෙහි නොහැසිරි, තීනි දුෂ්චරිතයේ හැසිරෙන්නම්, යථාරූපේ අගෝචරේ චරන්නම්, යථාරූපේ පාපකේ මිත්තේ බජන්නම්. පාපකේ මිත්තේ බජ, මේ තුන අද වෙන විට බොහෝ අයට, බොහෝ හාමුදුරුවන්ටත් මේ තුනම පරිවර්ජනා පහතබ්බා කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ තුනෙන් එකක් හරි තියෙනවා නම් ඔහේ හරි ඒවැ මිදි නිදහස් වෙන්න කියනවා. විඤ්ඤෝ සබ්‍රාහ්මචාරී පාපකේසු තානේසු ඔක්කප්පේයෝ. ඔක්කප්පේයන් සහ මුලින්ම ඒවතැන් වලින් අයින් වෙලා මිදි නිදහස් වෙලා සෝ තංච අනාසනං තංච අගෝචරං තංච පාපකේ මිත්තේ පටිසංකා. ඒ අයගෙන් වෙන් වෙලා පරිවර්ජනා පහතබ්බා කරලා තමන් අයින් වෙන්න ඕන. අපිට ඒ අයව හදන්න හෝ අයින් කරන්න බෑ. තමන් දැනගන්න ඕන මේ තමන් මේ හතරගම් දාන කරනවා නම්, මේ මග අනුගමනය කරනවා නම්, ඒකට ගැළපෙන්නේ නැති දෙයක් තමයි අනාසනේ නිසින්නම්, අගෝචරේ චරන්නම්, පාපකේ මිත්තේ බජන්නම්. එය අපිට හදන්න අයින් කරන්න බෑ. අපි ඒ අයගෙන් පූර්ණ වශයෙන් වර්ජනය කළා අපි ඉවත් වෙලා අයින් වෙන්න ඕනේ. ඒක තමයි පාපකේ මිත්තේ බජන්නම් මේ ආදී වශයෙන් තියෙන පරිවර්ජනා පහතබ්බා. ඒකෙනුත් ආසව අලුතෙන් උපදින එක නවත්තන්න පුළුවන් පහතබ්බා. ඊට පස්සේ තියෙන්නේ ආසව විනෝදනා පහතබ්බා. ආසව විනෝදනා පහතබ්බා ඔය බාහිරින් එන දෙයක් නෙමෙයි. අර දීගම්ම තමන්ගේම ඇතුළාන්තයේ අතීතයේ තුල මනෝමය කාය තුල තමන් එකතු කරගෙන මතක සටහන් නැටියට තමන් ගාව මුල් බැහැගත් දේවල් තමයි විනෝදනා පහතබ්බා පිළිවෙතින් අයින් කරන්න ඕන. මෙතෙන් දිනනවා පළවෙනි එක උපන්නං කාම විතක්කං විචාරම්. උපදින අතීතයේ මතක සටහන් වල ඔය ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, යනකොට, එනකොට, හාන්සියලා ඉන්නකොට, ඕන වෙලාවක ඊය පෙරේද පළමුදා සමහරට ගියාත්මේ තමන් ආස්වාදනයක් වින්ද, සතුටක් වින්ද, පිනව පිනව කටයුතු කළ දෙයක් එකපාරට මනසට දීර්ඝ සංසාරේ මතුවෙනවා. ඒක කාම විතක්ක විචාර හැටියට පැවැත්වුවොත් එතෙන්දී තණ්හානුසය අලුතෙන් උපදිනවා. ව්‍යාපාද විතක්ක විචාර හැටියට පැවැත්වුවොත් එතෙන්දී ව්‍යාපාද අර පටිඝානුසය උපදිනවා. අවිද්‍යා විතක්ක විචාර හැටියට, විහිංසා විතක්ක විචාර හැටියට පැවැත්වුවොත් අවිද්‍යා අනුසය උපදිනවා. ඒ නිසා ඕනම කෙනෙකුට එන්න පුළුවන් ඔය අතීතයේ දීර්ඝ සංසාරයේ මතක සටහන් හැටියට, දීගම්මා හැටියට තියෙනවා. ඒවා ඕන මොහොතක ඕන වෙලාවක එන්න පුළුවන්. ඒවා එනකොටම කාම විතක්කයක් විචාරයක් ආවොත් නෙක්කම්ම සවිතක්ක සවිචාර පවත්වලා ආනපාන සතියමාදීෙන් කටයුතු කරන්න ඕනේ. හතරනුසුන්ම ව්‍යාපාද විතක්කයක් විචාරයක් ආවොත් මෙත්තානුස්සතිය වඩලා අව්‍යාපාද සවිතක්ක සවිචාර වඩලා එකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. විහිංසා විතක්කයක් විචාරයක් ආවොත් අවිහිංසා සවිතක්ක සවිචාර මරණානුස්සති බුද්ධානුස්සති වඩලා එකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. මේ නිදහස් වීම පියවර 6කින් නාදිවාසයේදී අපි ඒක ඉවසන්නේ.
පජාති ප්‍රහණය කරනවා විනෝදේති එකෙන් සතුරක් සුවයක් ලබන්න ආමිස්සුවයක් ්‍යන්තිකරෝති එනදේ අවසන් කරනවා අනභාභංගමේති නැවත හිතේ නූපදින ලෙසම එක කපලාහින් කරන. පියවර හයයි නාදිවාසය පජාති විනෝදේති ්‍යන්තිකරෝති අනභාවංගමේති පියවර පහෙන් ඒ ඔක්කොම පහතබ්බා කරනවා. අවසානම එක ආසවා භාවනා පහතබ්බා. සතරකමටහන් අනුස්සති වැඩීමෙන් භාවනා පහතබ්බා පූර්ණය වෙනම අර අනික් සියලු දේත් සිද්ධ වෙනවා. පළමුුවෙන්ම සතරකමටහන් වඩනවනම් අනුස්සති හතර වඩනවනම් මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනවනම් සති සම්බොජ්ජංගම් භාවේති. සති සම්බොජ්ජන්ගේ පූර්ණය වෙනවා ඒ අනුව ඒ යෝගාවචරයා ඒ කර්මස්ථාන හතර වඩන පුද්ගලයා විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත උද්ධග්ග පරිණාමී කියන තත්ත්වයෙන් හිට පිරිසිදු කරගන්න. විවේකාය දැන් අපි හිතන විවේකය අපි දවස තිස්සෙම වැඩ කරලා හවසට හොඳට රූපවාහිනියක් ඉස්සරහට ඇහිලා විවේක ගන්න. ඒක නෙමේ මේක. මේක වැරදි වී කියන්නේ වැරදි වේ කියන්නේ වේගයක්. හිතට අර අනුසය අලුතෙන් එපදින එක තමයි වේ. ඒ ක්‍රියාවෙන් නිශ්චිත. ඒක නවත්තන්න ඕන. අතරකම දහන් කරන්න ඕන. නිරෝධ නිශ්චිත. රෝධ ගන්න නැහැ හිතේ. විරාග නිශ්චිත. වස්සග්ග පරිණාමය. මේ පියවර හතර පූර්ණය වෙන්නේ ඔය හුලං ඇද්දට පිට කළාට බඩ පිම්බීම හැකිලීම කළාට සිල් සමාදන් වුණාට පිරිත් කිව්වට ගාත කියලා මල් පූජ කළාට පාම් පූජ කළාට අරව මේවා පූජ කළාට මේ විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වස්සග්ග පරිණාමී කියන සති සම්බොජ්ජංගය පූර්ණය වෙන්නේ නැත. අනුස්සති හතර කරනවා නම් ඕන ඉරියව්වක කරන්න පුළුවන්. මේ තත්ත්වයට සති සම්බොජ්ජංගය පූර්ණ වෙනවා. කරලා බලන්න. ඊළඟට සති සම්බොජ්ජංගය පූර්ණ වූ පුද්ගලයා තුළ ධම්ම විචය සම්බොජ්ජංගය මේ දහම් කරුණු අහගත්ත දැනගත්ත දහම් කරුණු ධම්ම විචය මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. ධම්ම විචය සම්බොජ්ජංගය පූර්ණ කරලා පුද්ගලයා තුළ විරිය සම්බොජ්ජංගයත් පීති සම්බොජ්ජංගයත් නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. පීටි සම්බොජ්ජංගය කියන්නේ නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ආමිස ප්‍රීතියෙන් වෙන් වෙනවා. ඒ අනුව පස්සති ප්‍රහාණය කළා ඉවත් කළා විහෙරති පස්සති කියන දෙකම සිද්ධ වෙනවා. ඒ අනුව සමාධි සම්බොජ්ජංගයත් අවසාන වශයෙන් උපේක්ඛා සම්බොජ්ජංගයත් පූර්ණ වෙලා ඒ පුද්ගලයා පියවර හතම සම්පූර්ණ වුණාම මුල උදුරන්න පුළුවන් මේ අනවරාග්‍ර සංසාරේ මුල් බැහැපු මලකඩ තට්ටු තුන මේ පියවර හතෙන් උදුලයින් කරනවා. එතනින් අවසානයි. පොජ්ජංග හතෙන් තමයි කොහෙන් කවුරු කළත් ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්තු සත්ත පොජ්ජංගේ පරිපූරෙන්තු දින්නම් පලානං අධිගතා හෝති අනාගාමී අරියත් පල දෙක පූර්ණ වෙනවා. පඤ්ඤා විමුක්තිය පූර්ණ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඊගාවට මේ හත නැවතත් 93 වෙනි පිටේ 28 වෙනි ඡේදයේ නැවතත් ආයතරයක් දස්සනා පහතබ්බා සංවර පහතබ්බා පටිසේවනා පහතබ්බා විනෝදනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා භාවනා පහතබ්බා බුදුහාමුදුරුවෝ කියලා අවසාන වශයෙන්ම මේ මහා සතර ඇතිපට්ඨාන සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ ඔය 93 වෙනි පිටේ අවසාන වශයෙන්ම කියනවා මහත්ඵල මහානිසංස හතරක් යෝගාවචරයා ආසව පහතැබ්බූ පුද්ගලයා ආසව ප්‍රහාණය කළ පුද්ගලයා තුළ මහත්ඵල මහානිසංස හතරක් පිහිටනවා. පළවෙනි එක අච්චෙච්චි තණ්හං. මේ හය දොරින්ම වැగిරෙන තණ්හාව සහමුලින්ම නැති වෙනවා. තණ්හක්කයෝ මෙතෙන්දි කිව්වේ අච්චෙච්චි තණ්හං. පළවෙනි එක විවත්තයි සංයෝජනං. අර හදාගත්ත විසම වට තුන රාග වටේ දේශ වටේ මෝහ වටේ සංයෝජන විවත්තයි.
වට විවට්ට වටටන කඩලා බිඳල ගහලා අයින් කරනවා. සම්මා මාන අභි සමයා. මෙතනීඳන් ජීවත්වෙන මුළු කාලය තුළම සුගතියට පත්වෙලා දුක්කෙන් මිඩී නිදහස් වෙලා දුක්ක දෝමනස්ස සෝක පරිදේව සියල්ලු දෙයින් මිඩී නිදහසීම සම්මා මානාභි සමයා. ඒ වගේම අන්තම කාසී දුක්කක් අස්සාද. මේ දුක් පැවැත්ම මේ පැවැත්ම ජීවිත කාලය තුළත් මතු අනාගටත් අයමන්ත්‍රිමා ජාති නත්තිධානි පුනම් බවෝ. අයි දුක් පැවැත්මක් කබ දක්කත් මේ සංසාරය අලුතෙන් ඇති කරන්නේ නෑ. අන්තම කාසි දුක්කස්නා දුක් පැවැත්ම ඉවර කරනවා අවසංක. මේ හතර තමා ආසව පහතැබ්බූ පුද්ගලයා තුළ දැට්ට ලැබෙන මහත්ඵල මහානි සන්දහතර. පරමාර්ථය මොකක්ද කියන එක පිළිබඳව සමන් මහත්මාට ආරාධනා කරනවා කෙටි හැඳින්වීමක් කරන්න කියලා. අවසරයි අරියතුනාස, මේ ප්‍රශ්නයත් කලින් අර ප්‍රශ්නය අහපු කාන්තාව